iPhone එකක් තනියදින් use කරන්නේ කොහොමද? තනියදින් use කරන්නේ කොහොමද කියලා මම මෙතන අදහස් කරන්නේ ඔයා iPhone එක ඔයාගේ එක අතකින් පාවිච්චි කරන්නේ කොහොමද? සමහර විට ඔයාගේ අනිත් අතින් වෙන මොකක් හරි වැඩක්. ඉතින් උනත් අනිත් අතින් තමයි ආ phone එක use කරන්නේ. ඉතින් කොහොමද මේක අපි හරියට කරන්නේ? මොකද තනියදින් use කරනකොට phone එක ඔයාගේ උඩ කෙළ උඩම top notification bar එකේ තියෙන buttons click කරන්න ටිකක් අපහසුයි. මොකද ඔයා එක අතකින් තමයි phone එක use කරන්නේ. ඔයාගේ ඇඟිලි එච්චර ගොඩක් දිග නැති හින්දා ඔයාට මේක click කරගන්න ගොඩක් අමාරුයි. ඉතින් මම අද මේ ගෙනල්ලා තියෙන ටියුටෝරියල් එකෙන් ඔයාලට පුළුවන් බලාගන්න කොහොමද ඔයාගේ iPhone එක හරිය විදිහට one hand use කරන්න කියලා. ඉතින් ඔයා දෙකම පාවිච්චි කරන වෙලාවට නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාගේ phone එක හොඳට use කරන්න පුළුවන්. මොකද ඔයාට එක අතකින් පුළුවන් ඒ touch වැඩ කරගන්න. අනිත් අතින් පුළුවන් ඔයාගේ top notification bar එකේ තියෙන ඒව click කර. සාමාන්‍ය Facebook app එක වගේ ගත්තාම ඔයා story එකක් දානවා. තනි අතින් use කරලා phone එකේ story එක දානවා නම් ඔයාලට ටිකක් අමාරුයි. මොකද උඩ කෙළවරටම යන්න ඕනේ story කියන එක click. ඒ වගේම තමයි Instagram. Instagram එකේ ෆොටෝ එකක් story දානවා. උඩම තමයි තියෙන camera icon එක. camera icon එක click කරලා තමයි අපි story එක upload කරන්නේ. ඉතින් මේකට ටිකක් අමාරුසින් තමයි අද අරන් ඇවිත් තින්නේ කොහොමද ඔයාලට තනි අතින්ම මේ දේ කරගන්න පුළුවන් කියන එක. feature එකට කියන්නේ iPhone වල reachability කියලා. ගොඩක් දෙනෙක් මේ build කියන function එක දැකලා ඇති. නමුත් දන්නේ නැහැ මේකේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ phone එකේ home screen එකට යන්න ඕනේ ඉස්සෙල්ලාම. home screen එකට ගියාන පස්සේ home screen එකට ආවට පස්සේ ඔයාලට පේනවා මෙතන දැතිරෝදේක වගේ icon එකක් තියෙනවා settings කියන. ගලා අන්නේ settings කියනේ click කරලා ඇතුළට යන්න ඕනේ. ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා general. general option එක click කරලා ඇතුළට ආය access කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා accessibility කියලා function එකක්. අන්නේ function එක ආපහු ඔයා click කරලා ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේන්න තියෙනවා පොඩ පල්ලෙහාට scroll කරනකොට reachability කියලා option එක. අන්න මේ reachability කියන option එක ඔයා click කරලා ඒක turn on කරලා තිබ්බොත් විතරයි ඔයාගේ මේ function එක වැඩ කරන්නේ. මේ function එක off වෙලා තියෙනවා නම් ඔයා on කරගන්න. දැන් ඔයා click කරලා මේ function එක off කළා ඔයාගේ ඇඟිල්ලෙන් tap කරලා බලන්න දෙපාරක් මේ function එක වැඩ කරනවාද කියලා. ඊට පස්සේ ඔයා මේක on කරලා බලන්න වැඩ කරනවාද කියලා. ඉතින් මේ ෆන්ක්ෂන් එක ඔන් කරලා ඔයාලට පුළුවන් මේක යූස් කරන්න ඕනම තැනක. ඔයා යූස් කරන ඕනම ඇප් එකක මේක ෆන්ක්ෂන් එක යූස් කරන්න පුළුවන්. ඔයා Instagram එක ඕපන් කරලා බලන්න. ඊට පස්සේ මේ ෆන්ක්ෂන් එක යූස් කරලා බලන්න. fingerprint එකට දෙපාරක් auto active වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා notification bar එක හරියින් try කර click කරනවා. touch කරන try කරපු දේවල් ඉතමත් පහසුවෙන් try කර click කරගන්න. ඉතින් මේ ෆන්ක්ෂන් එක ගොඩක් ඔයගොල්ලෝ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මම අද අරන් ආපු YouTube video එක ඔයාලට හොඳ නැනම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තව යාළුවෙක්ට දැනගන්න අපේ channel එක තියෙන video share කරන්න, like කරන්න. ඉතින් හම්බෙමු තවත් අලුත් video එකකින් ළඟදිම. මේ වගේ ගොඩක් වටින දේකින්. thank you YouTube channel එකත් එක්ක එකතු වුණාට.